අයිබෝන් කියලා පිළිගන්නවා grow with investing YouTube channel එකට වෙනද වගේම වල ගොඩක් ආදරේ. ඉතින් මාසයකට විතර පස්සේ තමයි මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි. අැතරම අපි පහුගිය දවස්වල ටිකක් මොකක්ද වෙන්නේ කියන එක බලාගෙන හිටියා. වීඩියෝස් මුකුත් කරේ නැහැ. නමුත් ඔයාලා මතක ඇති අපි කරපු අන්තිම වීඩියෝස් කිහිපය ඔයාලට පේන්න තියෙනවා. ජනාධිපතිතුමා කොටස් වෙළඳපොළ වහයිද කියලා ප්‍රශ්න තිබුණා. කොටස් වෙළඳපොළ බිඳුවට වගේ වැටේද කියලා ප්‍රශ්න තිබුණා සමහර අය. මොකද මේ වැටීමත් එක්ක ඊට පස්සේ මේ දවස්වල කොටස් වෙළඳපොළ ආයෝජනය සුදුසු වගේ ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් අපිට බැනලක් තිබුණා සමහර අය හැමදාම එකම කතාව කියනවා කියලා. ඉතින් මාකට් එකේ තියෙන බේසික් දේවල් තේරුම් ගන්න නැතුව මාකට් එකේ සාර්ථක වෙන්න බෑ. ඒක අද ඔයාලට හොඳටම තේරෙන්නේ නැති. මේ කමෙන්ට් එක දාපු කෙනා මේක බැලුවා නම් අනිවාර්යයෙන්ම. ඉතින් මාසකට විතර පස්සේ කොටස් වෙළඳ පොලේ දැවැන් ඉහළ යාමක් ඔයා දකින්න ඇති. අපි දැක්ක ඊයේ දවසේදී 100ට 7ක විතර ඉහළ යාමක් තියෙනවා. ටර්නෝවර් එක ගත්තොත් බිලියන 7.2ක වගේ ටර්නෝවර් එකක්. ඊට කලින් උතින් ආයෝජකයෝ කිහිප දෙනෙක් ලොකු මුදල් ප්‍රමාණයක්ගෙන ආයෝජනය කරලා තිබුණා. අපි දැක්කා ක්‍රොසින් ගිහිල්ලා තිබුණා. ඉතින් මේවා අපි දන්න නිසා තීරුම් අරගෙන තියෙන නිසා තමයි ඔයාලට ඒ කාලෙදී කියන්නේ මාකට් එකේ පහළ වැටින් සිද්ධ වෙන කාලෙදී අපි ඔයාලට මතක් කරන්නේ අනිවාර්යයෙන්ම ඇවිල්ලා ෂෙයාර්ස් බයි කරන්න බය වෙන්න එපා කියලා. මොකද මේ වැටිච්ච මාකට් එකක් තමයි අපට ඔපචුනිටි එකක් අරගෙන ගිනත් දෙන්නේ. මොකද ඉහළ ගිහිපු මාකට් එකක අපට ඔපචුනිටි එකක් ගන්න පුළුවන්. එතන රිස්ක් එක අනිවාර්යයෙන්ම වැඩි, ඊට වඩා වැඩි. දැන් ඔයාලට හොඳටම තේරෙනවා දැන් තියෙන ප්‍රයිසස් එක ගත්තාම ඔයාලට දැන් ඊට කලින්ට වඩා වැඩි ප්‍රයිස් එකක් දීලා තමයි ඔයා ගන්න හිතන් ඉන්න ෂෙයාර්ස් ටික ගන්න වෙන්නේ. හැබැයි ඒ ෂෙයාර්ස් ටිකම මීට මාසයක් දෙකකට කලින් ඔයා බැලුවා නම් ගොඩාක්ම ඩිස්කවුන්ටඩ් ප්‍රයිසස් වලට ඒ ෂෙයාර්ස් ඔයාලට ගන්න හැකියාව තිබුණා. නමුත් ඔයාලට ඒ වෙලාවෙ හිතුන්නේ නැහැ මේ ෂෙයාර්ස් මේ මිලට වටිනවා කියලා. ඔයා ඒ වෙලාවෙ හිතුවේ මේ ෂෙයාර්ස් මීට වඩා පහළට යන්න ඕන. මේව මෙච්චර වටින්නේ නැහැ කියන මයින්ඩ් සෙට් එකේ තමයි ඔයාලා ගොඩක් අය හිටියේ. නමුත් අද තේරෙනවා ඒ ෂෙයාර්ස් වල මිල ගණන් දැන් ඉහළ ගිහිල්ලා තියෙනවා. අපරාධේ කාලේ ගන්න තිබුණා කියලා වගේ සමහරලාට ෆීලින් එකක් ඇති. ඒක ඕනම කෙනෙක්ට එනවා. ඒක අපිට ඕනක් එනවා. ඉතින් ඒක දැනගෙන තේරුම් අරගෙන මාකට් එකේ කාලයක් ඉන්න නිසා අනිත් අය මාකට් එකේ හැසිරෙන විදිය දන්න නිසා තමයි අපි ඔයාලට ඇඩ්වයිස් කරන්නේ. බයින් සෙල් රෙකමෙන්ඩේෂන් එකක් විදියට නෙමෙයි අපි ඔයාලට ඇඩ්වයිස් කරනවා. මේ වෙලාවේ ඔපචුනිටි එකක් තියෙනවා මාකට් එකේ. ඇවිල්ලා බලන්න ඩිස්කවුන්ටඩ් ප්‍රයිසස් වල තියෙන ෂෙයාර්ස් ගන්න කියලා අපි ඇඩ්වයිස් කරනවා. හරි. කොහොමද දැන් මාකට් එකේ ඉහළ යාමක් පටන් ගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ ඉහළ යාමට හේතු ටිකක් ගැන තමයි අද කතා කරන්න ආවේ. මම දැක්කා ඇයි මේ සමහර අයට අවබෝධයක් නැහැ ඇයි මාකට් එකේ ඉහළ ගියේ කියලා. ඉතින් මාකට් එකේ ඉහළ නොයන්න තිබිච්ච ලොකුම ගැටලුව තමයි අපි දැක්කා IMF approval එක. ඊට පස්සේ සමහර වෙලාවට අපිට හම්බෙච්ච ආධාරවලදී මේ මාකට් එකේ ඉහළ යාමක් යන්න ඇවිල්ලා නමුත් මාකට් එක පහළ වැටුණා. මොකද ඒකට ලොකුම ගැටලුව තිබුණේ මේ IMF ප්‍රෝග්‍රෑම් එක එනවත් එක්කම ආයෝජකයන්ට තිබුණ ගැටලුවක් ණය ප්‍රතිව්‍යුහගතකරණය ඩෙබ්‍රි ස්ට්‍රක්චරින් එක සම්බන්ධව ගැටලුවක් තිබුණා. ඉතින් අද වෙනකොට ඩෙබ්‍රි ස්ට්‍රක්චරින් එක සම්බන්ධව 100ට 80ක 90ක විතර ප්‍රශ්න निराකරණය වෙලා කියලා මම හිතනවා තියෙන ඩේටා එක්ක. ඉතින් ඉස්සරහදී එක විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයත් එක්ක ගිහිල්ලා යන එකත් එක්ක අපිට තවදුරටත් බලන්න සිද්ධ වෙනවා. නමුත් දැනට තියෙන ඩේටා අනුව අපිට තේරෙනවා මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය බැංකුවලට බලපාන්නේ නැහැ කියන සහතිකය සෙන්ට්‍රල් බැංකෙන් අපිට දීලා තියෙනවා. සෙන්ට්‍රල් බැංක එකේ ගවර්නර් දීලා තියෙනවා. ඒ වගේම දැනට ඉන්න දැනට රටේ තියෙන පොලිටිකල් පාටිස් අපිට කියලා මේ කියලා දෙනවා. කියන්නේ බලේ ඉන්න පොලිටිකල් පාටිස් නමුත් විරුද්ධ පොලිටිකල් පාටිස් වල යම් යම් විවේචනයන් තියෙනවා. ඉතින් ඒවත් අපි බලන්න ඕන. අපි මධ්‍යස්ථ තීරණයකට එන්න ඕන. ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් නැත්තේ නැහැ. EPF එකට සම්බන්ධව ගැටලුවක් අවිල්ල තියෙනවා. එතන ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අර බැංකුවලට ආයෝජකයන්ගේ පැත්තෙන් ගත්තාම ආයෝජකයන්ට ගැටලුකාරී නොවන විදිහට වැඩේ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි ස්ටොක් මාකට් එකේ මේ වගේ යලි පිබිදීමක් අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් ඔයාලා ඒක කලින් තේරුම් ගත්තා නම් ඒ අවදානම මේ මොහොතේ වාට ගන්න තිබුණා. ඉතින් ඔයා දැක්කා ලංකාවේ ටීවී channel එකක ප්‍රධානියෙක් ඔයා දැක්කා කොටස් වෙළඳපොළට ඇවිල්ලා බිලියන් ගානක ෂෙයාර්ස් අරගන්නවා එක්තරා බැංකුවක. ඉතින් ඒ වගේ ඔයාලට ඒ වගේ විශ්වාසය ඇති කරගන්න අවස්ථාව තිබුණා. ඔයාලට ඒ ප්‍රයිසස් වල දෙන්න වෙන්න. ඒ වගේම අපි ඊට කලින්ම ඔයාලට මතක් කරා අපි ඒ ইনফরমේෂන් නෙමෙයි අපි ඊටත් කලින් ඔයාලට මේකේ sorry ඊටත් කලින් අපි මේකේ ඔපචුනිටි එක ඔයාලට පෙන්වලා තිබුණා. නමුත් ඒ වෙලාවේ ඇති වෙන මයින්ඩ් සෙට් එක අපි හිතනවා මීට වඩා පහළට යාවි. රිස්ක් එක වැඩි මේ වගේ අපි හිතන්න පටන් ගන්නවා. ඉතින් හරි කොහොමුණත් ඔන්න ස්ටොක් මාකට් එක ඔය ඩෙබ්‍රි ස්ට්‍රක්චරින් එක සම්බන්ධව තිබිච්ච ප්‍රශ්නේ නිසා ප්‍රධාන වශයෙන් මේක ඒ ප්‍රශ්නේ විසඳුන නිසා බැංකු පද්ධතියට ගැටලුවක් නොවුන නිසා ඔන්න කොටස් වෙළඳ පොලේ
බෑංකින් සෙක්ටේගේ ඉහළ යාමක් අපි දැක්ක බෑංකින් සෙක්ටේ එක බෑංකින් සෙක්ටේ එක ගත්තොත් බලමු මෙතන සර්ච් කරගෙන ස්ටොක් ඉන්ඩිස් ඉන්ඩෙක්ස් බලමු බෑංකින් සෙක්ටේ එක බෑංක්ස්වල ඉහළ යාම වට පේනවා ඇති ලොකු ඉහළ යාමක් බෑංකින් සෙක්ටේ එකේ පේන්න තියෙනවා අපි මෙතන බලමු ප්‍රයිස් රේන්ජ් එක 116ක ඕවරෝල් 116ක 17ක වගේ බැංකින් සෙක්ටර් එකේ විතරක් ඉහළ යාමක් අපිට පේන්න තියෙනවා අනිත් සෙක්ටර්ස් වලට සාපේක්ෂව. ඉතින් බැංක් සහ ෆයිනෑන්ස් කම්පැනිස් වල ඉතින් තව සෙක්ටර්ස් ගොඩක් තියෙනවා දකින්න ඇති මෙතන සෙක්ටර්ස් ගොඩක් තියෙනවා. නමුත් තාම ඒ වගේ ලොකු ඉහළ යාමක් අපි දැක්කේ නැහැ. ඩයිවර්සිෆයිඩ් ෆයිනෑන්ෂල් ගත්තොත් යම් ඉහළ යාමක් තියෙනවා. ඉතින් මේ වගේ තව සෙක්ටර්ස් ගොඩක් අපිට තියෙනවා කොටස් වෙළඳපොළ ඇතුලේ. ඉතින් මේ වගේ තාම ලොකු ඉහළ යාමක් දකින්න ලැබුණ නැහැ ඇත්තටම. අපි දැක්කේ බැංකින් සෙක්ටර් එක මොකද මේ ඩිප්ටි රීස්ට්‍රක්චරින් එකේ බැංකු වලට යම් අවදානමක් ඇති වෙයි බලපෑමක් ඇති වෙයි කියන බය ආයෝජකයන් ළඟ තිබුණා. ඉතින් ඒක නිසා තමයි මේ බැංකු කොටස් ඔච්චර පහළට ආවත් මිනිස්සු ආයෝජකයෝ ඒව මිලදී ගන්න පෙළඹුණේ නැත්තේ. නමුත් දැන් මේ බය යම් ප්‍රමාණයකට නැති වෙලා තියෙනවා. ඒක නිසා මාකට් එකේ යම් ඉහළ යාමක් අපි දකිනවා. නමුත් මේ ඉහළ යාම අර වට පේන්නේ නැති දවසක් ඇතුළේ බිලියන 7.2ක මම හිතන්නේ මේ 23 එක දවසක් ඇතුළේ ඉහළ යාපු ඉහළ ගිහිපු වැඩිම ප්‍රමාණය වැඩිම ප්‍රසන්ටේජ් එකක්. ඉතින් මේ හොඳ ටර්න් ඕවර් එකක් ඇවිල්ලා තියෙනවා. දැවැන්ති ඉහළ යාමක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් නැවත මාකට් එක රිකවර් වෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ කරෙක්ෂන් එකක් එයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපි මේ තත්ත්වය පොඩ්ඩක් තේරුම් ගත්තොත් ඔයාලට පැහැදිලිව තේරෙනවා කොටස් වලද බලේ මේ ඩෙබ්‍රි ස්ට්‍රක්චරින් එකට අමතරව තව වෙනස්කම් කිහිපයක් සිද්ධ වුණා. එකක් තමයි දැන් අපි දැක්කා ටී බිල් රේට් එක බලමු අපි ඒක අපි දැක්ක අද දවසේ පොලිසි රේට් කට් එකක් අවිල්ල තියෙනවා. ඒ කියන්නේ ටී බිල්ස් වලට රේට් එක ගොඩක් අඩු වෙලා තියෙනවා ලාස්ට් ඔප්ෂන් එකට සාපේක්ෂව කරන්ට් ඔප්ෂන් එකේදී දවස් 91ක ටී බිල් වලට 117.79 රේට් එකක් කලින් එක තිබුණේ 23ක්. නමුත් අද වෙනකොට දවස් 182කේක 115.93යි 3ක්. ලාස්ට් ඔප්ෂන් එක තිබුණේ 19.49ක්. දවස් 364 ඒ කියන්නේ අවුරුද්දක එකකට කලින් දුනේ 116.99ක් අද වෙනකොට 113.86කට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔෆර් කරලා තියෙනවා මිලියන 140,000ක්. නමුත් ඇක්සෙප්ට් කරලා තියෙන තේ ගන්නම තමයි. ඒතර බිඩ් එක රිසීව්ඩ් වෙලා තියෙනවා මිලියන 252,000ක්. ඉතින් ලොකු ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ පහුගිය දවස්වල අපි මේව සම්බන්ධව සෝෂල් මීඩියා තුළ මේ පෙන්නද්දි මේ ෆිගර්ස් පෙන්නද්දි සමහර අය කිව්වා මේ ඔෆර්ඩ් ඇක්සෙප්ටඩ් අමවුන්ට් එක වැඩි නැත්නම් ඔෆර්ඩ් බිඩ් එක රිසීව්ඩ් වෙලා තියෙන ප්‍රමාණය වැඩි කියලා. හරි, ඉතින් අපි බලනවා උපරිම උත්සාහ කරනවා දෙන අන්තිම වැඩිම රේට් එකට මේ ටෙෂරි බිල්ස් වල ඉන්වෙස්ට් කරගන්න. මොකද මේ රේට් එක නැවත නොලැබෙයි කියලා බයකුත් තියෙනවා මේ ප්‍රයිමරි ඩීලර්ස්ලට, ඒ වගේම මේවට බිට් කරන අයට. ඉතින් ඒක නිසා දෙන වැඩිම රේට් එකෙන් ගන්න උපරිම උත්සාහ කරනවා. මොකද මේ වගේ රේට් එකක් නැවත එන එකක් නැහැ කියලා හිතලා සමහර විට. මොකද සෙන්ට්‍රල් බැංක් එක දිගින් දිගටම කියනවා මේ අවුරුද්ද අන්තිම වෙනකොට ඉන්ෆ්ලේෂන් එක තනි ලක්කමකට ගේනවා. ඒ වගේම පොලි අනුපාතත් ගොඩක් වෙලාවට 10 හෝ ඊට වඩා අඩු මට්ටමකට එන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේක නිසා මේ තියෙන රේට් එකට වැඩිම රේට් එකට ආයෝජනය කරන්න රිස්ක එක ගොඩක් මඩු ආයෝජනයක් ටී බිල් ටී බොන්ඩ්ස් වල. ඉතින් ඒක නිසා මේ ඉන්වෙස්ට්මන්ට් වලට ගොඩක් ප්‍රයිමරි ඩීලර්ස්ලා කමර්ෂල් බැංක්ස් යනවා. ඒක නිසා තමයි මේ බිඩ් එක ගොඩක් වෙලාට ඇක්සෙප්ටඩ් වෙන්නේ. ඒ ප්‍රමාණය අඩු නෑ කියලා සමහර අය අපි දැක්ක කමෙන්ට්ස් කරලා තියෙනවා. නමුත් ඒක හොඳ තර්කයක්. නමුත් ඒක මෙතෙන්දි ගොඩක් වෙනස්. මොකද අර අන්තිම දෙන්න පුළුවන් වැඩිම රේට් එකට තමයි ගන්න පුළුවන් වැඩිම රේට් එකට එයාලා ආයෝජනය කරන්න පෙළඹෙනවා. ඒක හේතුවක් විදිහට අපි දැක්කා. අපි ඒක වෙනස් විදිහකට දැක්කා. ඉතින් අපි ඒකත් කමෙන්ට්ස් කරලා තිබුණා. මේ ඉතින් ඔන්න ඔය විදිහේ වෙනස්කම් ටිකක් තිබුණා. ඒ වගේම දැන් ටේබිල් රේට් එක අද පේනවා 13.9ට. එතකොට අද හවස තමයි මේක ආවේ. එතකොට අපිට මේකේ වෙනස්කම් දකින්න වෙන්නේ හෙට දවසේ මාකට් එක කොහොමද මේකට රියැක්ට් කරන්නේ, කොහොමද ප්‍රතිචාරයක් දක්වන්නේ කියලා. ඉතින් ඒකම අපි දැක්කා උද්දමනයත් සැලකිය යුතු ලෙස පහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම බ්ලූම්බර්ග්
ෆිච් රේටිංස් වගේ ආයතන ඒගොල්ලන්ගේ මාධ්‍ය නිවේදනවල දාලා තිබුණා ලංකාවේ යම් තරමකට මේ තියෙන ප්‍රශ්නයෙන් බේරිලා ගැලවිලා තියෙනවා කියලා. ඉතින් ඒවත් පොසිටිව් විදියට ආයෝජකයන්ගේ ඒ සෙන්ටිමන්ට් එක හදන්න, ඒ ට්‍රස්ට් එක කන්ෆිඩන්ස් එක හදන්න හේතු වුණා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම විදේශිකයන්ගේ පැමිණීම හේතු වෙලා තියෙනවා. ඒ වගේම ඩොලර් එකේ යම් පහළ වැටීමක් අද දවසේදී සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම පෝට් සිටියකට අපි දැක්කා චයිනා වලින් ඩොලර් බිලියන 1.2ක වගේ ආයෝජනයක් එන්න තියෙනවා, ලැබිලා තියෙනවා වගේ අදහසක් නිවුස් එකක් අපි දැක්ක. ඉතින් මේ මේ නිවුස් එක මාකට් එකේ ඉහළ යාමක් හේතු වුණා කියලා අපිට කියන්න පුළුවන් සම්පූර්ණ විදියට. ප්‍රධාන වශයෙන්ම ණයපති ව්‍යූහගතකරණය සහ පොලි අනුපාත අඩුවීම කියන එක අපිට පැහැදිලිවම පෙන්වන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ හේතු නිසා තමයි කොටස් වෙළඳපොළ ඉහළ ගියේ. ඉතින් මේ වෙලාවේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් ටිකක් වැඩි නේද කොටස් වෙළඳපොළ එක දවසක් ඇතුළේ ඉහළ ගියා, ටිකක් බය හිතෙන්න පුළුවන්, ප්‍රොෆිට් එක රියලයිස් කරගන්න පුළුවන්. ඒක තමාගේ කැමැත්ත. මොකද ටෙක්නිකලි ගත්තොත් ටිකක් අපිට පේනවා ඕවර්බෝට් තත්ත්වයක තියෙන්නේ. ඉතින් සෙල් එකක් ගිහිල්ලා මාකට් කරෙක්ෂන් එකක් එන්න පුළුවන් වගේ අදහසකුත් තියෙනවා. නමුත් තත්ත්වය පොඩ්ඩක් තේරුම් ගන්න ඕන. දැන් අද පොලිසි රේට් එක කට් කරලා තියෙනවා. එතකොට තවදුරටත් මාකට් එකට පොසිටිව් නිවුස් එකක් ඇවිල්ලා තියෙනවා. තව ඉස්සරහ මාස මේ සතිය දෙක නැත්නම් මේ මාස අන්තිම වෙද්දි තව පොලිසි රේට් කට් වෙන්න පුළුවන්. සමා වෙන්න ඉස්සෙල්ලා ටේෂරි බිල් රේට් එක විතරයි කට් උනේ, පොලිසි රේට් කට් එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ මහ බැංකුවේ පොලි අනුපාතවල වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒවත් එක තවත් පොසිටිව් වෙන්න පුළුවන් කියලා තමයි අපිට හිතෙන්නේ. ඒ වගේම දැනට අඩු වෙලා තියෙන තැන්පතු අනුපාත විතරයි. එතකොට FD වල ඒ වගේම අනිත් ආයෝජනවල පොලිය ලැබෙන අනිත් ආයෝජනවලින් ලැබෙන මුදල් ඒ ඩිපොසිට් කරපුවා කොටස් වෙළඳපොළට ඇදී එන නියමිතව තියෙනවා තවදුරටත්. ඒ වගේම අපි හිතුවොත් ණය පොලිය අනුපාතත් අඩු කරොත් අනිවාර්යයෙන්ම ණය විදියටත් කොටස් වෙළඳපොළට ප්‍රාග්ධනය රැස් වෙන්න පුළුවන්, එකතු වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ තත්ත්වයක් කොටස් වෙළඳපොළ ඇතුලේ අපිට ඉස්සරහට පේනවා. නමුත් තමන්ගේ කැමැත්ත, තමන්ට ප්‍රොෆිට් එක රියලයිස් කරන්න ඕන නම්, ප්‍රොෆිට් එක බුක් කරන්න ඕන නම්, තමන්ට ඒ ප්‍රසන්ටේජ් එක ඇති කියලා හිතෙනවා නම් එතනින් සෑහීමකට පත් වෙන්න. එතනින් එහාට තව කෙනෙක්ට හිතෙනවා නම් නෑ මම මෙතන මෙතනින් එහාට තියෙන අවදානම අරගෙන ටිකක් වැඩි ප්‍රතිලාභයකට යනවා කියලා, අන්න ඒ වගේ හිට මාකට් එක ඇතුළේ රැඳිලා ඉන්නත් හේතු සාධක තියෙනවා. අපි මේ කතා කරපු රේට් කට් වීම, ඒ වගේම මාකට් එකට පොසිටිව් නිවුස් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉස්සරහට තවදුරටත් අපි දෙනවා පොසිටිව් විදියටයි කියලා. මොකද අපි කලින් කිව්වා වගේම අපි ඉස්සෙල්ලා 2022-20 කාලය තුළ හිටියේ මේ තියෙන ප්‍රශ්න ටික නොදැන නොදැන තමයි අපි මේ මාකට් එකේ ඉහළයාමක් දකින්නේ. නමුත් දැන් අපි දකින ප්‍රශ්නවල ප්‍රශ්න ටික යම් යම් බේරීමක් කරගෙන තියෙන රටේ තියෙන ප්‍රශ්න ටික බේරීමක් කරගෙන ඉස්සරහට යන ගමනක් තියෙන්නේ. ඉතින් ඒ ගමන හරි ස්ට්‍රෝං කියලා මම දකිනවා කලින් තිබ්බ තත්ත්වයට වඩා. ඉතින් අපි බයි සෙල් රෙකමෙන්ඩේෂන් ප්‍රසිද්ධිය කරන්නේ නැහැ YouTube එක ඇතුලේ. ඔයාලට අවශ්‍ය නම් අපේ කෝසස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. කොටස් වෙළඳපොළ ගැන A to Z ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. අපි කොහොමද මාකට් එක දකින්නේ, කොහොමද අපේ එක්ස්පීරියන්ස් එක අපි හැම දෙයක් මේක ඇතුලේ ෂෙයා කරගන්නවා. ඒ වගේම අපේ වෙනම ගෲප්ස් වලින් අපි රෙකමෙන්ඩේෂන් දෙනවා ඔයාලට බයි කරන්න ඕනේ ඒවා සහ සෙල් කරන්න ඕනේ මොනවද මාකට් එකේ සිට්යුේෂන් එක ගැන. ඉතින් ඒ වගේ ගයිඩ් එකක් විදිහට තමයි අපේ කොටස් වෙළඳපොළ කෝස් එක අපි නිර්මාණය කරලා තියෙන්නේ, ඉන්ඩිවිජුවල් කෝස් එකක් විදිහට. ඉතින් ඔයාට පුළුවන් ඒවත් එක සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් අපේ YouTube channel එක මුල ඉඳන් කලින් වගේම බලන්න. අපි බලන උපරිම වීඩියෝස් වලට අරගෙන ඉස්සරහට කම්පැනිස් ගැන. අපි පහුගිය දවස්වල පොඩ්ඩක් අර සද්ද නැතුව හිටියදී මොකද්ද වෙන්නේ කියලා බලාගෙන, මොකද ගොඩක් අයට කලගිරීමක් තියෙන මාකට් එකේ ගිහිල්ලා යamak දකින්න ලැබිච්ච නැති නිසා. හරි. ඉතින් ඕක තමයි අපිට කියන්න තියෙන කරුණු ටික. තොරතුරු හොයන්න, කරුණු විමසන්න, තව YouTube වීඩියෝස් බලන්න, මාකට් එකට මොකක්ද වෙන්න පුළුවන් කියන එක බලන්න. ඉතින් හොඳ අද දවසෙත් අපි දැක්කා බිලියන 4.9ක, ඒ කියන්නේ ආසන්න වශයෙන් බිලියන 5ක ටර්න් ඕවර් එකක් මාකට් එකට ඇවිල්ලා තිබුණා. මාකට් එක ආරම්භයේදී දැක්කා ටිකක් ප්‍රොෆිට් රියලයිසේෂන් එකක් ගියා, මාකට් එකේ පහළ වැටීමක් දැක්කා. නමුත් පේන්නේ මාකට් එක ක්ලෝස් වෙද්දි මොකද්ද වුනේ කියලා, නැවතත් තිබ්බ ප්‍රමාණයට වඩා 1%කට ආසන්න ප්‍රමාණයක් 1.35ක් 100ට S&P SL එක, ඒ වගේම 0.99ක් SPI එක මාකට් එකේ ඉහළට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ මේක තේරුම් ගන්න, මේ වෙලාවේ තියෙන තත්ත්වය ටෙක්නිකලි බලනවට වඩා පොඩ්ඩක් තේරුම් ගන්න ෆන්ඩමෙන්ටලි මේ තියෙන නිවුස් එක්ක මාකට් එක කොහොමද රන් වෙන්නේ කියලා. ටෙක්නිකලි අර කලින් කියන වගේ හැමදාම ටෙක්නිකලි මතම 100%ක් යැපෙන උත්සාහ කරන්න එපා. මොකද ටෙක්නිකලි 100%ක් මාකට් එක පුරවගතනය කරන්න බෑ කියන මතය තමයි අපි ඉන්නේ. ඒකට හොඳම උදාහරණ තියෙනවා. දැන් මේ හිතන්න උදාහරණයක් විදියට මේ ඩෙබ්ට් රිස්ට්‍රක්චරින් එක බැංකුවලට අහිතකර විදිහට බලපෑම නම්
ටෙක්නිකලි ටෙක්නිකලි මාකට් එක ප්‍රෙඩික්ට් කරන්න බෑ, පුරවකථනය කරන්න බෑ. ඉතින් ඒවා හරියට තේරුම් ගන්න ඔයාලා දන්න සරල දේවල් පාවිච්චි කරන්න මාකට් එක ඇතුලේ සක්සස් වෙන්න, සාර්ථක වෙන්න නොදන්න දේවල් ඉගෙන ගන්න. නමුත් මේ අනිත් සරල දේවල් අමතක කරලා නොදන්න දේවල් පස්සේ ගිහිල්ලා සල්ලි නැති කරගන්න එපා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ WhatsApp number එකට message එකක් දාන්න 0744 096 904. එහෙනම් අපි තවත් වැදගත් video එකකින් ඔයාලව හම්බ වෙමු. එහෙනම් අපේ channel එක subscribe කරගන්න, bell icon එක click කරගන්න අනිවාර්යෙන්ම. අපි video එකක් දාපු ගමන් ඔයාලට බලන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. කොටස් වෙනද පොළට හොඳ සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.